हेलो सांधु स्पिरिट टिप्स यूट्यूब चैनल अदत्तादरेन्नेकुतु सीजन एकत लंग लंग मेनवाने इतिन नोवत बलागेन अति शॉपिंग कराने यान्न एहेमत नैत्नम मे वेति तोवा शॉपिंग गिहिन अति एकेसे वेतत मे तियेन आर्थिक गटलुत एक्क अपि हेमोम बलन्ने पर्स एक हिस करगन्ने नैतुव बजेट एकट हरियन विदिहट शॉपिंग कराननने अद मम वाट कियला देन्न यान्ने वागे पर्स एकट नोदनेन्न शॉपिंग करन विदिह गैन सामान्येन वाट शॉपिंग करन्न वेनदट रुपियल 10000ක් वियदम वेनवनं मे वीडियो एके कियला तीन टिप्स अनुगमने कलोत ओयाट रुपियल 5000කින් शेप वेला शॉपिंग करन्न पुलुवा। पलवनी टिप एक तमाय ओयाट अवश्य देवल टिक लिस्ट एकक हदागन्न एक ओया शॉपिंग यान्न कलिन अनिवार्येन्म ओयाट अवश्य देवल मोनवद कियला लिस्ट एकक हदागन्न उदाहरणयक विदिहट ओयाट स्नीकर्स देकक टोट बैग एकक सह टी-शर्ट एकक गन्न ओन नम ओया ओयागे शॉपिंग लिस्ट एकट एवा अतुलत करगन्न मे विदिहट कलोत ओया दकिन दकिन दे मिलदी गन्न एकेन वलकिनवा ये वगेम ओआ मिलदी गन्नट पेलंबेन्ने ओयाट अत्यावश्यम दे वितरय एतनिन ओयाट लोकु इतिरियक वेनवा। देवनी टिप एक तमाय ओयागे बजेट एक कलिन प्लान करगेन इन्न एक शॉपिंग कराद्दी अपि करन लोकुम वैरद्द तमाय अपिट वियदम करन्नट पुलुवन मुदल इक्मवा शॉपिंग किरीम उदाहरणयक विदिहट ओयागे अते 10000ක් තිබ්බොත් ඔයා shopping කරන්න යද්දී ඒ 10000 ඉවර වෙනකල්ම දකින දකින දේවල් මිලදී ගත්තොත් අන්තිමට ඔයාගේ අතේ කිසිම මුදලක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් එතන ගැටලුවක් තියෙනව නේද? ඔයා shopping කරන්න යද්දී ඔයාට වියදම් කරන්න පුළුවන් මෙච්චරයි කියලා කලින්ම තීරණය කරගෙන ඉන්න. එතකොට ඔයා ප්‍රමාණයේ ඉක්මවා shopping කරන්නේ නැහැ. තුන්වෙනි ටිප් එක තමයි compare කරලා බලන එක. අපි shopping කරද්දී කරන තවත් වැරද්දක් තමයි අපි ගන්න දේ ගැන හරියට හොයලා නොබලන එක. උදාහරණයක් විදිහට ඔයා බෑග් එකක් මිලදී ගන්න යනවා කියලා හිතන්නකෝ. ඔයා online store එකකින් ගන්නව නම් ඔයාට ඒ සඳහා රුපියල් 2500ක් ගෙවන්න වෙනවා කියලා හිතන්න. හැබැයි ඒ බෑග් එකම ඒ quality එකටම වෙනත් online store එකක අඩුවට තියෙන්න පුළුවන්. සමහර විටක ටවුන් එකේ කඩයක ඊටත් වඩා අඩුවට තියෙන්න පුළුවන්. ඒ වගේම Shein, AliExpress වගේ online store එකක ලංකාවේ මිලටත් වඩා අඩුවට තියෙන්න පුළුවන්. ඒ නිසා ඔයා යමක් මිලදී ගන්න කලින් මුදල ගැන compare කරලා බලන්න. හතරවෙනි ටිප් එක තමයි online shopping කරද්දී සලකා බැලිය යුතු දේවල්. ගොඩක් දෙනෙක් online shopping කරන්න අකමැති වෙන්න එක හේතුවක් වෙන්නේ එයාලා order කරපු දේට වඩා ගොඩක් වෙනස් දෙයක් අතට ලැබෙනවා කියලා හිතීමයි. එහෙම වෙන අවස්ථා තියෙනවා. හැබැයි ඔයා කල්පනාවෙන් shopping කළොත් ඒ වගේ අවස්ථා මග අරගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාගේ ශාරීරියේ ප්‍රමාණය ගැන හොඳ අවබෝධයක් තිබීම, customer reviews බැලීම වගේ දේවල් හරහා ඔයාට ගැළපෙන හරිම දේ මිලදී ගන්න පුළුවන්. එතකොට ඔයාට නොගැලපෙන දේවල් මිලදී අරගෙන මුදල් නාස්ති කරගන්න ඕනේ නැහැ. පස්වෙනි ටිප් එක තමයි ඔයාට ගැලපෙන දේ හඳුනා ගැනීම. අපි shopping කරන්න යද්දී sale එකක් දැක්කොත් අනිවාර්යෙන්ම එතන තියෙන දෙයක් මිලදී ගන්නවනේ. ඒත් ඒ අපිට ගැලපෙනවද අපේ personal style එකට ගැලපෙනවද කියලා අපි බලන්නේ හරිම අඩු වෙන්නේ. අන්තිමට ගෙදර ඇවිල්ලා ඇඳලා බලද්දී තමයි අපිට හිතෙන්නේ මේ ඇඳුම නම් මට ගැලපෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ පසුතැවෙන්න වෙනවා. ඔයාට කවදාවත් ඒ විදිහට පසුතැවෙන්න වෙන්නේ නැහැ ඔයා ඔයාගේ personal style එක හඳුනගෙන හිටියොත්. ඔයාගේ personal style එක හඳුනගන්නේ කොහොමද කියලා මම කලින් කරපු වීඩියෝ එකත් description box එකේ link එකෙන් බලන්න පුළුවන්. ඔයාගේ personal style එක හඳුනාගත්තොත් ඔයාට වඩාත් ගැලපෙන්නේ මොකක්ද කියලා ඔයාට අදහසක් තියෙනවා. උදාහරණයක් විදිහට ඔයා sale එකක දකිනවා රුපියල් 500ට crop top තියෙනවා. ඔයත් ඉතින් ආසාවට සහ ගණන් අඩු නිසා මිලදී ගන්නවා.
गिदर ऐवित ऐंदला बालद्दी ओआट हिते नवा एक क्रॉप टॉप पे का कोहेत मो आटे गैले पेन्ने नहें कियला है बे ओया ओया के पर्सनल स्टाइल ले का गैना दाने की नहीं टिया ना मेहम बेन्ने नहें इतु कोटे ओआ दान नवा ओआट क्रॉप टॉप गैले पेन्ने नहें कियला ए निसा ओया ए देवल मिलदी गान ना मुदल वियदम कराने नहें